පසුගිය සමයේ අපේ රටේ බොහෝ දෙනාගේ වැඩිම අවධානයට ලක් වූ වචන අතර සිස්ටම් චේන්ජ් යන්න ඉහළින්ම තිබුණා. මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, රාජ්‍ය සේවය, ජාත්‍යන්තර සම්බන්ධතා වැනි ප්‍රධාන මාතෘකාවලදී නොවෙනස් වන ප්‍රතිපත්ති ගැන කතාබහත් මේ හා සමානව දකින්නට පුළුවන්. සිස්ටම් චේන්ජ් සහ ප්‍රතිපත්ති එකිනෙක බද්ධව පවතිනක් වන අතර ඉහත කරුණු ගැන, රටේ ඉහළ සිට පහළටම වෙනස්කම්වල අවශ්‍යතාව ගැන රටේ පුරවැසියන්ගෙන් අති බහුතරයක් හඳුනගනු දැකිය හැකි. සමාජයක පද්ධතියක් තුළ ඇති උපපද්ධතීන් ගණනාවක් ඉතා සංකීර්ණ ලෙස එකිනෙක හා බැඳී පවතිනවා. සිස්ටම් චේන්ජ් එකකදී අන්තර් සමතතා අතර ඇති සංකීර්ණ කරුණු ගණනාවක් වෙනස්කම්වලට ලක් කිරීම සිදුවනු ඇති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකුගේ අවධානය යොමුව ඇති සිස්ටම් චේන්ජ් කිරීම ගැන අද අපි මිලින්ද සමග නියමාර්ථයෙන් කතා කරන්නට සූදානම්. දැන් ඔබට පැහැදිලි ඇති අපි අද කතා කරන්නේ මොන වගේ දෙයක් පිළිබඳවද කියලා. දැන් සාමාන්‍යයෙන් ක්‍රම විරෝධය තමයි ක්‍රම වෙනසකට මඟ පාදන්නේ. දැන් පහුගිය මාස ගණනාවක් තිස්සේ අපේ රටේ පුනරුච්චාරණය වුණු ලොකුම නැත්තම් වැඩිම වාරගානක් පුනරුච්චාරණය වුණේ වුණානම් ඔය සිස්ටම් චේන්ජ් කියන මාතෘකාව, ඒ වචන දෙක. හැබැයි අද වෙද්දිත් ඒ බලාපොරොත්තු වෙච්ච චේන්ජ් එක නැත්තම් ඒ වෙනස සිදු වුණාද කියන ප්‍රශ්නේ ගැන තමයි අපි අද කතා කරන්නේ. එසේ වාගේම විය යුතු නම් මේ වියුත්තේ කෙසේද, කළ යුත්තේ කවුරුද කියන කාරණා ටික අපි මේ සාකච්ඡාවට ඇතුළත් කරගන්නවා. ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග අපි කතා කරන්නේ. අයබොන්න ඔබතුමා. අයබොන්න. දැන් මේ නියමාර්ථයේ අපේ කතාබහ ගැන විමසිලිමත් වෙන උදවිය බොහොම ඉන්නවා. ඒ අතර මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරනවා කියලා කිව්වම බලනවා අපේ අදහස් ටික මේක නියෝජනය වෙනවාද මේ කතාව ඇතුලේ කියලා. ඔබේ අදහස් බොහෝ විට නියෝජනය වෙයි අපිට තියෙන සීමිත කාලය අතරතුර පුළුවන් ප්‍රමාණයට. දැන් අපි සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය වුණේ ඇයි කියන තැන ඉඳලා ඔබේ දැක්ම ගැන කතා කරගන්න. එතන මුලින් නිහාල් මේ සිස්ටම් චේන්ජ් අදහස අපේ රටට විශේෂ නැහැ. ලෝකේ වටේම එක එක ආකාරයට ওই වගේ මේ අවශ්‍යතාවය තියෙනවා, විශේෂයෙන්ම මේ තාක්ෂණ යුගයේ. මම හිතන්නේ මේක මගේ පැත්තෙන් බලනකොට අපි මුලට යන්න ඕනේ. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන අපි මේ පාවිච්චි කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මුල මොකද්ද කියලා. ඒ කියන්නේ අපිට අපේම තීන්දුව ගන්න බැරි නිසා මම නිහාල්ට ඡන්ද දෙනවා. නිහාල් මගේ නියෝජිතය හැටියට අපි ඡන්ද දීලා පාර්ලිමේන්තුවට හෝ නගර සභාවට හෝ පළාත් සභාවට ගිහිල්ලා ඒ ක්‍රියාත්මක කරනවා. නිහාලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ නැත්නම් හරියට, නැත්නම් නිහාල් නියෝජනය කරන පක්ෂය ඒක හරියට කරන්නේ නැත්නම් ඒ පක්ෂය අයින් කරලා අලුත් පුද්ගලයෙක් හෝ පක්ෂයක් ගේනවා. ඒක තමයි මේ ක්‍රමය ලෝකෙ මෙතෙක් කල සිදුවන ක්‍රමය ලෝකෙ වටේම එහෙමයි ක්‍රමේ තියෙන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන් හිතනවා නිහාල් මට ඕන දේ කරන්නේ නැහැ, නිහාල් යෝජනය කරන පක්ෂ කරන්නෙත් නැහැ. ඉතින් පක්ෂ අතරත් වෙනස්කම් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකයි කියන ඔය 225 එකයි කියන කතාව එන්නේ එතනින්. ඉතින් මේක වෙනස් කරන්න ඕන කියලා කියනවා. ඉතින් මම කියන්නේ මුලින්ම අපි ඉලක්කයක් තියෙනවනේ, මොකද්ද මේ වෙනස කියන එක. ඔව් හරි. අපි හිතමු ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යද කියන කතාව. පැහැදිලිව අවශ්‍යයි මේ යුගයට ගැලපෙන විදියට. ඒ කියන්නේ දැන් ඉතිහාසයේ බැලුවොත් එහෙම මේ ඇතන්සොල ග්‍රීසියේ තිබුණ මුල් ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. කියන්නේ හැම දෙනාම සහභාගි වෙනවා. ඊට පස්සේ ආවේ මේ නියෝජනය කරන ක්‍රමය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපි පාවිච්චි කරන ක්‍රමය. තාක්ෂණය හරහා නැවත පුරවැසියාට බලයක් ඇවිල්ලා තියෙනවා. දැන් නිහාල් අපේ නියෝජිතයා නම් අපේ මතේ නිහාල්ට දෙන්න පුළුවන්. අද ෆේස්බුක් එක හරහා වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා කෙලින්ම සම්බන්ධ වෙන්න නිහාල් එක්ක. ඒ වගේම මට පීඩනයක් තියෙනවා නම් මම හිතනවා නම් නිහාල් ඒක හරියට ඉදිරිපත් කරන්නේ නැහැ, නැත්නම් නිහාල් බලා ගන්න එක කණ්ඩායමක් විතරයි, මාව බලා ගන්න නැහැ, මං පිට ඉන්නේ, නිහාල් බලන්නේ අර ගෝත්‍රිකව බලනවා නිහාල්ට සහාය දෙන කණ්ඩායම විතරක් කියලා. ඒතර මට තරහක් එනවා, වෛරයක් එනවා. ඒක මට පිට කරන්න ක්‍රමවේදයක් තියෙනවා තාක්ෂණය හරහා. සහායට සංඥාවක් නිකුත් කරගන්න පුළුවන්. නිකුත් කරගන්න පුළුවන්. ඒ වගේම මං වෙනුවෙන් පෙනී සිටින පක්ෂය ඒක ඒක හරියට කරන්නේ නැත්නම් මට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ තාක්ෂණය හරහා විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒක නිසා සිස්ටම් චේන්ජ් එක අවශ්‍යයි.
හැබැයි මංහිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද අවශ්‍ය පරිවර්තන කියලා. මොකක් දේශපාලන ක්‍රමය විතරක් නෙමෙයි ආර්ථික ක්‍රමය ගැනත් අපි හිතන්න වෙනවා. මොනවගේ ආර්ථිකයක්ද අපිට අවශ්‍ය? ඉතින් මේ 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 අර මේ කැළඹිල්ල වැදගත්. හැබැයි කැළඹිල්ල යන ඉලක්කය ගැන තමයි මං හිතන්නේ අපි ගැඹුරට හිතන්න ඕනේ. නිකන් කැළඹනවටම කළමන්න ගියොත් ඒකේ තේරුමක් නැහැ. එතකොට අන්තිමට අස්ථාර අස්ථාවර භාවයේ එන්නේ. ඔතන තමයි මං හිතන්නේ විවාදයක් අවශ්‍ය. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහට බැලුවොත් ඕනනම් කෙනෙක්ට පුළුවන් කැළඹීම පාවිච්චි කරලා යම් අස්ථාවර භාවයක් ඇති වෙන්න ඉඩ තියන්න නේ. ඒ කියන්නේ උපක්‍රමිකව කෙනෙක්ට තමගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න උවමනාවක් තියෙනවා නම් පැහැදිලිව එසේත් කළ හැකි කියන එකයි. දැන් තාක්ෂණ විදිහ බලමු. අපි දැන් තාක්ෂණය හරහා වුණ දේවල් උදාහරණයක් හැටියට Uber එක බලමු. දැන් අපේ Uber එක තියෙනවා මේ Uber එක කැළඹිල්ලක් කෙරුවේ. හැබැයි විසඳුමක්වත් ලබා දුන්නා. ටැක්සි සේවයට Uber එක තර්ජනයක් වුණා. හැබැයි Uber එක හරහාම විසඳුමක්වත් ආවා. Google කියන එක එකත් කැළඹිල්ලක්. Facebook කියන්නේත් කැළඹිල්ලක්. WhatsApp කියන්නේ කැළඹිල්ල. WhatsApp එක සම්පූර්ණයෙන්ම දැන් අර මේ සම්ප්‍රදාය තුල වැඩ කරන දුරකථන කම්පැනි වලට විශාල අභියෝගයක් ප්‍රශ්නයක්. YouTube කියන එක YouTube කියන්නේත් ඒකයි. ඉතින් මං හිතන්නේ එක පැත්තකින් අපි හොයන්නේ ඒ වගේ විසඳුම්. කියන්නේ YouTube එක ඇවිල්ලා ප්‍රශ්නේ විසඳුවා. ප්‍රශ්නේ ඇති කළා අයින් වෙලා මේක සම්පූර්ණයෙන්ම මේ අස්ථාවර තත්ත්වයක් තියලා ගියේ නැහැ. ඉතින් මේ වගේ සිස්ටම් චේන්ජ් එක ගැන නවීන විදියට හිතුවා නම් මං හිතන්නේ අපිට අවශ්‍ය දේශපාලන Google, දේශපාලන Uber, දේශපාලන YouTube මේ වගේ විදියට තමයි අපි හිතන්නේ. හරි දැන් විසඳුම එක හිතන්න. දැන් සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියන එක ගැන විවාදයක් නැහැනේ. තව කාට හරි එහෙම විවාදයක් තියෙන බැරි නෑ. මං කියන්නේ බහුතරය වෙලොත් එහෙම මොකක් හරි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන එක තියෙනවා. මොකද මේ ක්‍රමෙන් මෙච්චර දුර ඇවිල්ලා අපි එක හිර වෙන අර්බුද මතු වෙන අවස්ථාවලදී අපිට ඒකට ගොඩ එන්න ක්‍රමයක් අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. දැන් ක්‍රම දෙකකට මේ ගැන හිතන්න පුළුවන් ඊළඟ ක්‍රම ඇති. එක්කෝ මේ තියෙන අත්තිවාරම මත තියෙන මේ බිල්ඩිම අයින් කරලා වෙන බිල්ඩිමක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් සමස්තයම ඉවත් කරලා කුඩු කරලා අයින් කරලා ඒ මත අලුත්ම අත්තිවාරමක අලුත්ම කොට නැගිල්ලක් ඉදිරි කරන්න පුළුවන්. දැන් ඔබතුමාගේ යෝජනාව මේ මොහොතේ දිහා බැලුවොත් මොකක්ද? මගේ නම් මැද මාවතක්. තරුණ ජවය තරුණ සමාජයේ හිතනවා ඇත්තේ නිහල් කිව්ව දෙවනි එකට. ඒ කියන්නේ මේක ඔක්කොම විනාශ කරලා ෆවුන්ඩේෂන් එක පිටින්ම ගලවලා ගන්න පටන් ගන්නවා නේ. දැන් ඕක භයානකයි. මොකෝ අපි අත්දැකීම් තියෙනවා සමහර රටවල් වලින්. විශේෂයෙන්ම බැලුවොත් කැම්බෝඩියාවේ පොල්පොට්ගේ දර්ශනය තිබුණේ ඒකයි. ඔක්කොම විනාශ කරන්න ඕනේ. මොකෝ නැත්තම් මේක හදන්න බෑ. තියෙන මේ ආයතන පාර්ලිමේන්තු මේ පක්ෂ ක්‍රමය ඔක්කොම විනාශ කරලා බිඳුවෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ වසර වුණත් වසර බිඳුවෙන් පටන් ගන්න මට්ටමට තමයි පොල් පොට් ඒක නිර්මාණය කෙරුවේ. මේ මිලියන ගණන් මේ ජනගහනය ජීවිතයත් පූජා කෙරුවා ඒකට. හුඟක් මේ මිනිස්සු නැති වුණා. ඉතින් ඒ එතෙන්ට යන එක සාධාරණ නැහැ. ඒක ඉදිරිපත් කරනවා නම් අපේ සමාජය තුළ කවුරු ඉදිරිපත් කරුවත් ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක නවත්තන්න ඕනේ. හැබැයි මේ තියෙන අත්තිවාරම වෙනස් කළා මේ අලුත් තැනකට යන එක වැදගත්. ඒක ගැන සාකච්ඡාවක් සංවාදයක් තියෙන්න ඕනේ. ඒකට විසඳුමක් ලබා දෙන්නත් ඕනේ. මොකද මෙතන සමාජයේ තියෙන තරහ වෛරය දේශපාලඥයා බලන්නේ කොහොම හරි මේ තියෙන එක මොන හරි පෙන්නලා මවලා පෙන්නලා පවතින්න කියලා. මේ තියෙන ක්‍රමය පවතින්න ඕනේ කියලා. උදාහරණයක් ඇටියට අපි හැමදෙනාම දන්නවා මේ මනාප ක්‍රමය සුදුසු නෑ කියලා. ඒ දැන් අවුරුදු 30ක් තිස්සේ මේක වෙනස් කරන්න බලලා තියෙනවා. සාර්ථක වෙලා නෑ. හේතුව තියෙන්නේ මනාප ක්‍රමය හරහා බලයට කවුරු හරි ආවොත් ඒ පුද්ගලයාට එතන රැඳිලා ඉන්න දිගට පුළුවන්. ඉතින් ඒක නිසා මේ අලුත් විවස්ථාවක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒවා කිසිම දෙයක් වෙලා නෑ. ඉතින් ඒක නිසා තමයි මේ විශ්වාසය බිඳිලා තියෙන්නේ. පුද්ගලයෝ ගැන විශ්වාසය බිඳිලා තියෙනවා. පක්ෂ ගැන විශ්වාසය බිඳිලා තියෙනවා. මේ ක්‍රමය ගැන විශ්වාසය බිඳලා තියෙනවා. ඉතින් එතන මං හිතන්නේ එතන සාධාරණත්වයක් තියෙනවා අන්තවාදයට යන එකත්. සමහරු කියන්නේ මේක වැඩක් නැහැ, කතා කළත් වැඩක් නැහැ, මොකෝ අපි බැලුවක් කෙරිලා නැහැ. ඒ වෙනුවට මං හිතන්නේ අපි හිතන්න ඕන වෙන විදිහකට මේ හැමදේම මේක අපේ රට අපිට අයිතියක් තියෙනවා. ඒ පැත්තෙන් අර මං හිතන්නේ තරුණ ජවයේ ඒක හරි කරන්නේ, ඒ දර්ශනේ හරි තරුණ සමාජයේ මේක වෙනස් කරන්න ඕනේ. හැබැයි වෙනස් කරන එක යම්කිසි රාමුවක් තුල කෙරෙන්න ඕනේ. ඒ වගේම මේ වෙනස් කරන එක ප්‍රායෝගික වෙන්නත් ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ආර්ථිකය බැලුවොත්
අපි නිදහස ලබාගත්ත දවසේ ඉඳන් අපි කරලා තියෙන්නේ අපි ලැබෙන ආදායමට වැඩි වියදම් කරලා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒකට අපි අන්තිම වන්දිය ගෙවනවා. මේක අපි එක දේශපාලන පක්ෂයක් නෙමෙයි හැම දෙනාම වග කියන්න ඕනේ දෙයක්. මේ මෑත කාලේ ඒක පිපුරුණා. හැබැයි පිපිරෙන්න තිබුණ දෙයක්. ඉතින් ඒ ක්‍රමය වෙනස් කරනවා නම් ඒ අවශ්‍ය කැපවීම අපි කරන්න ලෑස්තිද? ඒක මුලින්ම අපි හිතන්න ඕනේ. ලෑස්තිද කියලා මේ. ලෑස්තිද කියලා. ඉතින් දැන් දරුණ සමාජයේ ඒ ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ දිහා බලනකොට ඒක ගැන හිතන මොකෝ මතයක් තියෙනවා නම් මට මේක බාර දුන්නොත් මට පුළුවන් ඕනේ විදියට සල්ලි වේදම් කරලා වැඩ කරන්න. මොකෝ සල්ලි නෑ වේදම් කරන්න. අපි ක්‍රමයක් හදන්න ඕනේ දැන් සල්ලි ලබා ගන්න, ආදායම ලබා ගන්න, ආර්ථිකයක් වෙන්න, අපනයන ආර්ථිකයක් වෙන්න, විදේශ ආයෝජනය ලබා ගන්න. ආර්ථික ව්‍යුහයේ විශාල සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් තියෙන දැන් ඩිජිටල් යුගය කියලා අපි මේක හිතමු. මේ තියෙන්නේ අපිට සමහර වෙලාවට හරි මේ වයින් තියෙන ඇඩ්වාන්ටේජස් හරියට තියෙන වකවානුවක් මේක. එතකොට එහෙම තියෙද්දි නව ආර්ථික සංකල්පයකට නැත්තම් දර්ශනයකට අපි කියන්නේ අලුත් economic philosophy එකට ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ මොකක්ද මේ system change එක එක්කම? නෑ දැන් උදාහරණයක් හැටියට අපි බලමු system change එකක් උන ආර්ථික කොටසක්. ඒක තමයි telecommunication පැත්ත බැලුවොත්. දැන් දුරකථන පැත්ත බැලුවොත් එහෙම මේ මේ අපේ මේ මේ touch phone එක හන්දා සම්පූර්ණ පරිවර්තනයක් වුණා. ඒ වගේම රජය ඉස්සර රජය තමයි മന്ത്രി කෙනෙක්ගෙන් තමයි ටෙලිෆෝන් එකක් ගන්නෙ. ඒක ඔක්කොම බිඳුණා තාක්ෂණය. වෙන දෙයකින් නෙමෙයි තාක්ෂණයෙන් බිඳුනේ. ඒ දැන් ඒකම අපිට කරන්න පුළුවන් විදුලි බලය පැත්තෙනුත්. විදුලි බලයත් දැන් යන විදිහට බැලුවොත් දැන් අවුරුදු 20කට ඉදිරියට බලනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සූර්ය බලයෙන් විදුලිය ලබාගෙන අපේ ගෙදරම ඒක බැටරි ගබඩා කරගෙන අපේ ජීවිතේ ගත කරන්න සම්පූර්ණයෙන්ම තනියම. අපිට කවුරුත් අවශ්‍ය නැහැ අපිට. තාක්ෂණය විතරයි අවශ්‍ය. කාට එතෙන්ට යන්නේ ලෝකේ? දැන් එතෙන්ට යනකන් ඉන්න ඕනේ නැහනේ. අපි දැන් පටන් ගන්න පුළුවන් පුද්ගලික අංශයට අවස්ථා දෙන්න පුළුවන් මේ 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 බලය සපයන්න. අපි මේවා කතා කරලා තියෙනවා. ඒ ඒ ඒ ඒ ඒ පැත්තට ඒක කරන්න පුළුවන්. මොකද දැන් මේ වේගයෙන් දියුණු වෙච්ච චීනේ පුනර්ජනනීය බලශක්තියට ඕනම අවස්ථාවක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. يعني ඒගොල්ලෝ දන්නවා ඉදිරියේදී මතුවෙන අභියෝගය කොයි වගේ එකක්ද කියලා. ඒක තමයි. ඒ චීනේ, ඉන්දියාව, එක්සත් ජනපදය හැම රටම මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ දැන් මේ තව මේ තාක්ෂණයක් තියෙනවා හයිඩ්‍රජන් බලය කියලා. හයිඩ්‍රජන් බලය කියන්නේ වතුරෙන් හයිඩ්‍රජන් එක අරගෙන ගෑස් එක. ඒක තමයි පාවිච්චි කරන්නේ විශාල කර්මාන්ත ශාලා දුවන්න, මේ මේ ලොරි බස් දුවන්න ඒක තමයි පාවිච්චි වෙන්නේ. කරන්ට් එකට වැඩි. ඒක අපිට අපේ කියන්නේ අපිට අති වෙන ජලයේ දින මුහුදේ. ඉතින් ඒවා ඒ වගේ තාක්ෂණිකව අපිට උගත් දේවල් කරන්න පුළුවන්. ඒ ඒ ඉතින් ඒවා කරන්න ඒකාධිකාරියක් තියාගන්න බෑ. සහ විශේෂයෙන් අපිට ඒකට විශාල ධනයක් වැය කරන්න. ඒකට ආයෝජනයක් පිටින් ආයෝජනේ ගේන්න ඕනේ. ඒවා ඔක්කොම ඒ කරන්න පුළුවන් මොකෝ අපේ පිහිටීම අපිට තියෙන වාසිය. දූපතක් හැටියට මේ ඉන්දියානු සාගරයේ මැද තියෙන දූපතක් හැටියට විහිwidetildeම අපිට තියෙන විශාල වාසියක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් විශේෂම බලශක්ති ශේස්ත්‍රය බැලුවොත්. ඉතින් මේක එක උදාහරණයක් කියන්නේ අර දුරකථනය ඒ කැළඹිල්ලක් නෙවෙයි දුරකථනේ. දැන් අපේ හැමදෙනාම වගේ මොබයිල් ෆෝන් එකක් අතේ තියෙනවා. ඒ මොබයිල් ෆෝන් එකේ මේ මේ තමයි අපේ ජීවිතේ කොටසක් එතන තියෙන්නේ. ඕක කරන්ට් එකටත් කරන්න පුළුවන් වෙන විදියකට. හැබැයි ඒකට අපි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩ දෙන්නේ නැත්තේ ඒක කණ්ඩායමක් ඒක ආරක්ෂා කරන නිසා. දේශපාලනයක් වෙන්න පුළුවන්, උත්සව සමිති වෙන්න පුළුවන්. මගේ ඇඟිලි දික් කරන්න යන්න ඒ කණ්ඩායම බයයි වෙනසක් වෙනවට. ඔතන කැළඹිල්ල සිස්ටම් චේන්ජ් උත් අවශ්‍යයි. ඉතින් ඔය වගේ හැම සෙක්ටර් එකේම හැම අංශෙම බලන්න ඕනේ මේ සිස්ටම් චේන්ජ්. ඔය දැන් එහෙම කෙනෙක් දැන් මේක බලන් ඉන්නවා නම් එයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවනේ. එහෙම කරනවට බයද? ඒතකොට ඒගොල්ලෝ කියන්නේ නෑ අපිට එහෙම කරනවට බය නෙමෙයි තියෙන්නේ. එහෙම කරද්දි මේක යට ඇතුලේ තියෙන ප්‍රශ්නේ තියෙන ගැඹුරු අපි දකින හින්දා ඒකට බයයි අපිට තියෙන්නේ කියලා. ඒතර අපි ඒකෙන් නිදහස් කරනවද? අපේ පාලනයෙන් අපි ඒක නිදහස් කරනවද? ඒතර කවුද මේ පාලනය මේ බාරගන්නේ? කාගේ අතේද රිමෝට් එක තියෙන්නේ කියන ප්‍රශ්න ටිකටත් උත්තර තිබුණොත් ඔය කවුරුත් බය වෙනවා කියන එක මම හිතන්නේ සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක ඒක අපි තියෙන්නේ අපි පුටුවක වාඩි වෙලා ඉන්නා නම් අපි බය අපි ඉන්න තැන ගැනනේ. වෙනසට අපි බයයි. මිනිස්සයාගේ ඒ ස්වභාවයේ දෙයක් තමයි වෙනසට බයයි. ඉතින් අලුත් දේවල් කරන්න එක මට්ටමක ආණ්ඩුත් තීන්දු ගන්න ඕනේ, සමාජෙත් ඒවා පිළිගන්න ඕනේ. දැන් මේ කියන්නේ මේ විශේෂම මම මේ පුද්ගලික අංශය ගැන කතා කරන්නේ අපේ මේ කුඩා රටේ මේ රජය හැම පැත්තේ වගේ ඇතුල් වෙලා තියෙන හැම පැත්තටම වගේ හැම පැත්තෙම සල්ලිත් අලාභයට දුවන්නේ ආයතන නැත්තම් මේ ඒ වලින් අවශ්‍ය බදු ප්‍රමාණය ලබා ගන්න බෑ. දැන් උදාහරණයක් ඇටියට අපි බලමු ගුවන් තොටුපළවල්. ඉන්දියාවේ ගියොත් නව දෙල්ලිය
මුම්බයි බැංගලෝ ඔක්කොම පුද්ගලිකාංශයෙන් තමයි ගුවන් තොටුපොටවල් දුවන්නේ රජයේ නෙමෙයි. ඒ එතන ඒගොල්ලෝ හොඳ ලාභයක් ලබා ගන්නවා. ඒ ලාභයෙන් කොටසක් රජය බදු හැටියට ගන්නවා. ඉතින් ඒ වගේම ඔක්කොම ආයෝජනය දියුණුව කරන්නේ ඒ කොම්පැනි තමයි. දැන් අපේ රටේ එහෙම අදහසක් ගැන අපි හිතන්නේ නැහැ නේ. එහෙම එකක් අලුතෙන් හිතලා හරි අපිට පුළුවන් ද ලංකාවේ කොළඹ ප්‍රධාන ගුවන් තොටුපළ පුද්ගලිකාංශයට දෙන්න කියලා. ඒක හිතන්න ගියොත් ඒක පාටම ලොකු මේ කැළඹිල්ලක් වෙයි. ඔබ දැන් ඔබතුමා කියන කාරණේ පැහැදිලි. අපි විරාමයකට ගිහිල්ලා අපි කතා කරමු. මොකද එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතේ දැන් ඒක ඇවිල්ලා තියෙන තැන හැටියට අපිට එක විට මේක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙනම් අපි ඒක කළ යුතු පියවර මොනවද? ඒ පියවරවලදී අර කෙනෙක්ගේ සැකේ තියෙන තමන්ගේ රස්සාව සම්බන්ධයෙන් ඒව එසේ නොවේ කියලා දෙන්න පුළුවන් සහතික මොනවද? මේවා එක මේ ගමන ගියොත් මං හිතන්නේ කවුරුත් අකමැති වෙයි කියලා. කෙසේවත් අපි මේ විරාමයට ගිහින් ඇවිත් කතා කරමු. අපි විරාමෙන් පස්සේ ආපහු කතා කරන්නේ මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ. දැන් අපි කතා කළා ටිකක් දුර මේ සිස්ටම් චේන්ජ් එකට යද්දී හමු වෙන අභියෝග කොයි වගේද කියන එක. ඇත්තටම කියනවා නම් ඒක මේ ලොකු සැලැස්මක්. එහෙම යනවනම් අභියෝග එකින් එක වෙනම විශ්ලේෂණය කරලා ඒවට කොහොමද මුණ දෙන්නේ, බහුතරයකගේ එකඟතාව ලැබෙන පරිදි මේක කරන්නේ කොහොමද, හානි අවම කරගෙන මේවා කරන්නේ කොහොමද කියන ප්‍රශ්න ටික එතන තියෙනවා. එහෙම තිබියදී තමයි අපි මේ කතා කරන්නේ. දැන් මේකෙදි තියෙනවා තෝරා ගැනීමක් කරන්න. අපි ප්‍රධාන පාර්ශ්ව දෙකක් ගත්තොත් මහ ජනතාව එක මේ පැත්තේ ඉන්නවා, අනිත් පැත්තේ ඉන්නවා රජය කියන දේ. එතකොට මේ සිස්ටම් චේන්ජ් එකේදී දැන් කවුද මේක තෝරාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මිනිස්සුන්ගේ පැත්තෙන් දිනන සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා. රට පාලනය කරන හෝ ඒ අර දේශපාලනය කරන කණ්ඩායමුත් පිළිගන්නවා. හැබැයි කවුද මේකට මැදිහත් වෙන්නේ? කාගේ අතේද මේ වැඩේ තියෙන්නේ කියන එක තාම අපි තීරණය කරලා ඉවර නැහැ. ඔබතුමාට මොකද හිතෙන්නේ ඒ ගැන? නෑ, මුලින්ම ඉතින් ප්‍රජාතන්ත්‍රවාද ව්‍යුහයක් තුල ඡන්දෙන් තමයි මේක කෙරෙන්න ඕනේ. ලබන සැරේ ඡන්ද දෙනකොට මේවා ගැන හිතලා තමයි පාවිච්චි කරන්න ඕනේ ඡන්දෙ. මොකද වෙන කෙටි මාර්ගයක් නැහැ. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අද බැලුවොත් එහෙම මේ ජනතාව තුළ දැන් අපේ සමාජයේ මේ පාලන ව්‍යුහය දැන් පක්ෂ තියෙනවා. පක්ෂ හැසිරෙන්නේ ගෝත්‍ර වගේ. ඒ කියන්නේ පාක්ෂිකය රැක ගන්නවා මිසක් රට ගැන හිතන විදියට නෙමෙයි. ඒක මම හිතන්නේ තරුණ සමාජයේ පක්ෂ විවේචන කරන්නෙත් ඒකට. ඒ වගේම නිදහස ලැබුණ දවසේ ඉඳන් මේ රට පාලනය කෙරුවේ එක පන්තියක්. ඉතින් ඒ පන්තියත් හිතන්න ගන්න ඕනේ අලුතෙන්. මොකද්ද මෙතන වැරදුනේ කියලා. කොහොමද මේ 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 මොකද මේ පන්තියත් මම හිතන්නේ ආයුෂ අඩු වේගන යන්නේ. දැන් ඉන්දියාවේ පන්තිය නේරෝ ගාන්ධි පවුලේ පන්තිය බිඳුරා මෝඩි මහත්තය ඇවිල්ලා ඒ කැළඹිල්ල ඇති කෙරුවේ. දැන් මෙහෙත් ඒ පන්ති නැවත හිතන්න වෙනවා මේ කො වෙනස් වෙන්න ඕන නැත්තම් අවස්ථාව නැති වෙනවා කියලා. ඉතින් ඒක ඒක එක පැත්ත. අනික මේ තීන්දු ගන්න එක නායකයෝ දැක්මක් ඇතුව කරන්න ඕනේ. ඒක උදාහරණයක් මට දෙන්න පුළුවන්. මේ අපි දැන් සිංගප්පූරුව ගැන හැමදෙනාම කතා කරනවා. මේ ඈත කාලේ මං පොතක කියෙව්වා ලී ක්වාන් යූ මහත්තයා රට බාර ගන්න වෙලාවේ යාට තිබුණ අභියෝගයක් තමයි භාෂාව. මොකෝ ඒ සමාජයේ චීන භාෂාව තමයි හුඟක් කතා කරුවේ. ඉංග්‍රීසි භාවිතය අඩුයි. දෙමළ භාෂාව කතා කරන කොටසකුත් හිටියා. දැන් එයාට තේරුණා ලෝකෙට එකතු වෙන්න නම් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි කියලා. ඒ අවශ්‍යතාවය එයාට තේරුණා. හැබැයි එයා බැලුවා දැන් මේක කොහොමද මම කරන්නේ සාධාරණ විදියට. මොකෝ භාෂාව කඩුවක් කරගන්න එයාටත් ප්‍රශ්න තිබුණා. මොකෝ ඉංග්‍රීසි භාෂාව එක පාටම භාෂාව වුණොත් වෙන්නේ එක පන්තියක් මේකෙන් ප්‍රයෝජනය ගන්නවා කියේ. ඉතින් එයා කෙරුවේ හැම පාසලටම කිව්වා එයා ඒකට සම්පත් සැපෙව්වා කුඩා රටක් කරන්නත් පුළුවන් ඇති. භාෂා තුනම උගන්නන්න කිව්වා එක විදියට. හැබැයි කොයි භාෂාව දිගෙන ගන්න කියන එක දෙමව්පියන්ට තීන්දු කරන්න කිව්වා. මම අත ගහන්නේ නැහැ ඒකට. හැබැයි මම භාෂා තුනම උගන්වනවා එක විදියට හැමතැනම. ඒ කියන්නේ දුප්පත් පොහොසත් ඒක බලන්නේ පන්ති බලන්නේ මම හැම එකනටම අවස්ථාව දෙනවා. හැබැයි දෙමව්පියන් තීන්දුව ගන්න පුළුවන්. ඉතින් හිමින් හුඟ දෙනෙක් අර ඉංග්‍රීසි පාවිච්චිය නැඹුරු වුණා. ඊට පස්සේ එක මොහොතකදී යාට තේරුණා මොකෝ භාෂාව තමයි සාමාන්‍ය සමාජයක ආත්මනේ. චරිතය හැදෙන්නේ භාෂාවෙන්. ඒ වෙලාවේ අර ඉංග්‍රීසි හොඳට සිංගප්පූරුව කතා කරන්න ගන්න වෙලාවේ චීන භාෂාව නැවත ඇතුල් කරන්න ගත්තා. එයත් ගිහිල්ලා චීන භාෂාව එයා නැවත ඉගෙන ගන්න ගත්තා. නායකයෙක් වයස නායකයෙක් හැටියට. එතකොට එයා නායකත්වයේ දුන්නා
ඒ සංස්කෘතික පැත්තට මොකයකිවේ අපේ අනන්‍යතාවයක් තියෙනවා අපේ භාෂාවක් තියෙනවා එකක් තියෙනවා නේ කියලා. ඉතින් ওই සිස්ටම් චේන්ජ් කියනකොට අර එකපාර්ට්ටම විප්ලව කිරීමම නෙමෙයි සිංගප්පූරුවේ විප්ලව රාශියක් කෙරුවා. ඔව් මොකද දැන් ලී ක්වන් යූ මහත්මයා මේ ඕක මේ හරි සුමුදුවට කරගෙන ගියා කියලා කියනවා. නෑ 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 ඒක තමයි. ඉතින් හැබැයි එයා මේක තීන්දුව කෙරුවේ එක විදිහකට. ඉතින් නායකයෝ මේක බලලා ඒක කරන්න ඕනේ. දැන් අපිත් ඒ වගේ තීන්දුව ගන්න වෙනවා එක වෙලාවක. භාෂාව ප්‍රශ්නයක් වෙනවා ලෝකෙට ප්‍රවේශ වෙන්න. හැබැයි භාෂාව කොහොමද ඇතුල් කරන්නේ සමාජයට කියන එක හිතලා කරන. එයා කරපු එක එයාගේ සමාජයට ගැලපෙනවා. හැබැයි සිස්ටම් චේන්ජ් කියන එක හැම තැනටම එන්න ඕනේ. පාලන ක්‍රමය ගැන එකක්. ඒක එක පැත්තක්. ඒක තීන්දුව කරන්න මගේ නම් මතේ තියෙන්නේ ඊළඟ ඡන්දේ පාවිච්චි කරනකොට පිළිවෙලට පාවිච්චි කරන්න මේ 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 මේක ගැන උනන්දු වෙන කණ්ඩායම් ඉදිරිපත් වෙන්න ඒකත් වැදගත්. ඉදිරිපත් වෙලා මොකෝ මේ මේක කරනකම් මොකෝ දේශපාලඥයාට බැන බැන ඉන්න එකේ තේරුමකුත් නැහැ. දේශපාලනය කියන්නේ පුරුතියක්. දේශපාලඥයා ඒ නියෝජනය කරන කොටස වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. ඉතින් ඒ එතකොට ඒකට සහභාග වෙලා ඒකේ ටෙම්පරාදු වෙනකොට තමයි තේරෙන්නේ මේකේ මොනවද කරන්න පුළුවන් බැරි කියලා. පිට ඉඳන් විවේචන කරන්න හරි ලේසි. ඇතුළට ගියාම තමයි ඇත්ත පේන්නේ. කොහොමද දේශපාලනඥයන්ට බැන බැන ඉඳලා වැඩක් නැහැ කියන එක හරි මොකද දැන් කියමනක් තියෙනනේ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ ඌරු කටයි බූරු පිටයි කියලා. ඒ නිසා ඒ බූරු පිටර කොච්චර ගෙවුවත් එච්චර දැනෙන්නේ නැහැ වගේ එකක් තමයි කියන්නේ. කෙසේ වෙතත් මේ යෝජනා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන සහ එහෙම එකක් ඉල්ලන උදවියත් සිස්ටම් චේන්ජ් එකක් උදෙසා වෙන වැඩපිළිවෙලට තමන්ගේ විෂන් එක අරන් ඒකත් එක්ක මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් වෙන්න කියන කෙනෙක් කියන්නේ කොටිම ගිනම් ඡන්දෙ ඉල්ලන්න කියලාද කියන්නේ ඒගොල්ලන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගන්න කියලාද කියන්නේ ඡන්දෙ ඉල්ලන්න පාර්ලිමේන්තුවම අවශ්‍ය නැහැ ප්‍රාදේශීය සභාව වෙන්න බෑ දැන් වෙන රටවල් වල අපි මේක අර ඉස්සල්ල වැඩසටහන කතා කරුවා වෙන රටවල් වල ප්‍රාදේශීය മന്ത്രിවරු මේ වෙන රස්සා කරන ගමන් තමයි ඒ රාජකාරිය කරන්නේ ඉතින් සමහර වෙලාවට අපේ වෘත්තිවේදීන්ටත් පුළුවන් මේ ඒ මට්ටමට එන්න පාර්ලිමේන්තුවට උනත් එන්න පුළුවන් ඒ විදියට තමාගේ රස්සාව තියලා ඇමති වුණාම රජයට ගියාම තමයි ඒක කියන්නේ නිලතර දානකොට තමයි ඒ වලින් අයින් වෙන්න වෙන්නේ. ඉතින් මේක පුළුවන් තරම් සහභාගීත්වය වැඩගත් අර නිහල් කිව්ව එක. ඊට අමතරව තියෙන්නේ මේ වෙන විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් දේශපාලනයට. එක එක සිවිල් සමාජයේ බලවේග හදන්න පුළුවන් ඒවා පාවිච්චි කරන්න පුළුවන් මේ රජයට හෝ දේශපාලඥයන්ට බලපෑම් කරන්න. සිවිල් මේ සමාජයේ ඒ සම්බන්ධතාවය වැඩි වෙන්න ඕනේ මේ මේ පාලන ව්‍යුහයත් එක්ක. මොකද දැන් අපේ රටේ වෙලා තියෙන්නේ මම දකින්නේ අපි ඡන්දෙ දෙනවා දීලා ඊට පස්සේ අවුරුදු පහ බලන් ඉන්නවා. ඒක නෙමෙයි කළ යුත්තේ. විතරම ඒ අපේ මේ නියෝජිතය එක්ක සම්බන්ධතා තියා ගන්න ඕනේ, ගැටෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට, සහාය දෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට. ඒක තාක්ෂණයෙන් අවස්ථාව එනවා. අපි අර මුලින් කතා කරපු එක. ඒ කියන්නේ තාක්ෂණය හරහා අපිට මේ පණිවිඩ දෙන්න එක එක ක්‍රම වේද තියෙනවා. අපේ නියෝජිතය අපිට හුඟම් දෙන්නේ නැත්නම් ඒක මේ සමාජ මාධ්‍ය හරහා හෝ සාමාන්‍ය විද්‍යුත් මාධ්‍ය හරහා ඒක ඉදිරිපත් කරන්න අවස්ථා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන ඉතින් මේ ආපහු වාරේ එන්නේ අවුරුදු ගානකට පස්සේ. ඒකත් දේශපාලනඥයත් හොඳට දන්නවා. අහවල් කාලේ නිකන් උඹලා මොනවා කරත් මට මුකුත් කරන්න උඹලට බෑ වගේ එහෙම හිතන අවස්ථාත් අපි දැකලා තියෙනවානේ මේ අතීතයේ අතීත උදාහරණ. මේ යුගයේ ඉවරයි බලනකොට ඉවර වේගන එනවා. හැබැයි සමාජෙත් වගකීමෙන් හැසිරෙනවනේ. කියන්නේ අර මේක පුපුරන්න යවුවොත් එහෙම මේක භීෂණාකාරී විදිහට විසඳන්න ගියොත් එහෙම සමාජය විනාශ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමාජය එහෙම භීෂණයකට නොගිය සමාජයක් මේ එහෙම භීෂණයක් කියලා එකට කවුරු හරි කියනවා නම් එතනට නොගිය සමාජයක් මේ. ඒක අවසාන පිපිරීම එතෙක් මිනිස්සු එතනට අරගෙන ගියාද තල්ලු කරාද කියන ප්‍රශ්නේ අපි සලකලා බලන්න ඕනේ. ඒ මිනිස්සු ගැන අපි ඔය එක එක තීරණ අරන් ඒගොල්ලන්ට ලේබල් අලවන කලින් මගේ දැනේ ඒ දේශපාලන කණ්ඩායම මේක නෑ නෑ දෙපැත්තම මේක ගැන හිතන්න ඕනේ. මේක අපේ රට අපේ සමාජයේ හැම දෙනාටම එක අයිතිය තියෙනවා. අපි දේශපාලඥයන්ට ගරු කරන්න ඕනේ. ඒක වෘතියක්. කියන්නේ දුර්වල දේශපාලඥයෝ ඇති ඒක මන් කියන්නේ නැහැ. ඒක වෘතියක්. ඒගොල්ලෝ නියෝජනය කරන කණ්ඩායම් දකින්නේ ඒගොල්ලන්ගේ විදිහට. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද ක්‍රමයේත් ප්‍රශ්න ඇති. අනිත් පැත්තෙන් දේශපාලඥයා දැනගන්න ඕනේ සමාජයට ඇහුම්කන් දෙන්න. ඒක ඇහුම්කන් දෙන්නේ නැත්නම් දේශපාලඥයා තමයි ඒකෙන් අන්තිමට වන්දිය ගෙවන්නේ. ඉතින් මට පේන්නේ මේක දෙපැත්තෙම වෙන්න ඕන තියෙනවා.
මේක අන්තිමට තමයි මගේ අදහස මං කියන්නේ මේ ඉදිරිපත් වෙන්න ඕනේ. හුඟක් තේරෙනවා නම් අපි වෙනසක් කරන්න ඕනේ කියලා, විශේෂයෙන්ම තරුණ තරුණයා ඉදිරිපත් වෙන්න ඕනේ. මේ තියෙන පක්ෂ වලට ඇතුල් වෙන්න ඕනෙත් නැහැ, වෙනම පක්ෂ හදලා එක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාද මේ රාමුව තුළ අලුත් ජවයක් එන්නේ. දැන් මේ යුරෝපයේ මතුවෙලා තියෙන රටවල්, දැන් සැන්ඩිනේවියාවේ රටවල් වල මේ හරිත පක්ෂ එක එක පක්ෂ මතුවෙලා තියෙනවා. මේ තරුණ තරුණයන් අගමැතිවරු වෙලා තියෙනවා, අවුරුදු 30 ගණන් වල අගමැතිවරු. දැන් බලන්න මේ එංගලන්තේ අගමැති දැන් අවුරුදු 40 ගණන්. 42යි ද ඔහෙද? 42යි. ඉතින් මේක අලුත් යුගයක්. මේක අපිට ඒකත් අපි දකින්න ඕනේ ලෝකේ වෙන්නේ මොකද්ද කියලා. ඒක නිසා මේ අලුත් යුගයක්. ඉතින් ඒක දේශපාලඥයා තේරුම් ගන්නත් ඕනේ, සමාජය තේරුම් ගන්න. ඒක මේ ඒ දේශපාලනයට ඒ විදිහට ඇතුල් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් තමයි සන්නද්ධ වීමක් අවශ්‍ය වෙනවා. දැන් අවසාන වශයෙන් දැන් අපිට වෙලාව මදි, ඇත්තටම මේ ගැන මීට වඩා කතා කරන්න. දැන් සමාජයෙන් මෙනවා එකක්, දේශපාලනඥයා අනිවාර්යෙන් උගතෙක් විය යුතුයි. බුද්ධිය කියන එක අපි තියමු, එහෙම ඒක උගත්කමයි. මේ දෙක අතර යම් යම් වෙනස්කම් තියෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා යම් දේශපාලන සුදුසුකමක් මේ සමා වෙන්න, අධ්‍යාපන සුදුසුකමකින් තොරව කෙනෙක් අපේ නියෝජිතයා වෙන්න ඡන්ද ඉල්ලන්නෙන්න ඕනේ නැහැ, දාන්න ඕනේ නැහැ කියලා. ඒ ගැන මොකක් හරි ඔබතුමාට? ඒක සමාජය ගන්න ඕනේ තීන්දුවක් නේ. ප්‍රජාතන්ත්‍රවාද විවේක දැන් මට මමනම් ඡන්ද දෙන්නේ, මම ඒක ගැන හිතලා බලන්න ඕනේ. ඉතින් සමහර රටවල් ඔය සුදුසුකම් දාලා තියෙනවා. හැබැයි ඒක සුළු ප්‍රජාතන්ත්‍රවාද රටවල් වලින් සුළු සංඛ්‍යාවක් විතරයි ඔය වගේ සුදුසුකම් දාලා තියෙන්නේ, විශේෂයෙන්ම මේ අධ්‍යාපන සුදුසුකම්. මොකද පුද්ගලයෙකුට ඒ අපි ඡන්ද දෙනකොට අපි හිතලා බලයි. අපිට ඒ දැනුම නැත්තම් ඒ ඥාණය නැත්තම් ඒක නීතියෙන් හදන්න බෑනේ. දැන් එයා ඡන්ද දෙනකොට හිතලා බලනවා, මම හිතලා බලනවා. ඉතින් මෙයාට දාන්නේ. මට දා. ඉතින් එයා ගැන දන්නවා. ඉතින් මම හිතනවා නම් එයාට මේ අධ්‍යාපන සුසුකම් තියෙන්න ඕනේ කියලා මම එයාට දානවා, නැත්තම් දාන්නේ නැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ තියෙන අයිතිය, අපිට කැමති පුද්ගලයා තෝරන්න. සමහර දේවල් තියෙනවා, දැන් අපරාධකරුවන්ට ඒ වගේ රාමු තියෙනවා, ඇතුළෙන්න බෑ කියලා තියෙනවා, ව්‍යවස්ථාවක කියලා තියෙනවා. හැබැයි ඒකින් එහා කොච්චර තව කොන්දේසි දාන්න ඕනද කියන එක මට ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර රටවල් වල ඔය කියන එක වෙනවා. හැබැයි මං දන්නේ ඒ රටවල් දිහාද අපි බලන්න ඕනේ මේ වෙලාවේ කියලා. හරි. ඔබට පැහැදිලි ඇති කියන කාරණේ තාමත් ඒ ප්‍රශ්නය ඇතුලේ ඇත්තටම කියනවා නම් මේ උත්තර තාමත් හොයාගන්න ඕන තැන්වල තියෙන්නේ. අපි කතා කළේ සිස්ටම් චේන්ජ් එක කියන කාරණය ගැන. අපිට කතා කරලා ඉවර කරන්න බෑ මේ පොඩි කාලය ඇතුළත. ඔබතුමාට බෙහෙත්ම ස්තුතියි අදහස් ගේන්න අපිත් එක්ක එකතු වුණාට. ඔබට සුබ දවසක්. අපි නැවතත් ලබන සතියේ උදේ මුණ ගැහෙමු.